आयबोवान खालीन प्रवृत्ति वार्ता करने प्रमुख सियतरात्रि प्रवृत्ति विकाशाय मे मम कविंदु विजयवर्धन प्रथम नवदाने पुआत्सिरस्ताल वेत पहलो सैवर दिसिसुआट वेडी तेबू एसआई लबन देवन दाते रिमांड मानव हिमिकम कोमिसमत तिह गोडेयाई विमर्शन आरंभाई टाई पाटीदान नीति विरोधी मत्पैन जाबाराम करुवन गेन सियबला पिटिए कियन कथाव जनता बगे अमारुकम विसंदान्न हेमदेम करन्न हदन अगमती वतुकम करुवन वतु आयति करुवन करन्न हदन साजित लोकया श्रीलंकावट दीला तीन तेन गेन अनुर कियन कथाव महिंद वगेम याचकींटात वेदिकावट नगिन्न पुलुवन हिटपु जनपति मैत्री कियाई मिल अडु करन्न हदन लिट्रो आयत हिंगाई प्रथम देशीय पुआत मातुरु तिहगुड प्रदेश पोलिसी सिदुकल वेडितवीमकिन पहलो सेवरदि पासा सिसुवेकु बरपतल तुवाल लबा रोहाल गत कर तिबेनबा मेम सिदुवीम पिलिबंदव मानव हिमिकम कमिसमद विशेष परीक्षणयक् आरंभ कला मेतर सिद्धिय संबंधी अत्तडंगुडगत उप पोलिस परीक्षकवरया नवंबर देवनदा दक्वा रक्षित बंधनागार गत किरीमटाई अधिकरणीय नियोग कले मातर तिहगुड मिल्लदिन प्रदेश हतरा पवन मेम वेडितबीम सिधुतिबेनवा तिहगुड पोलिस्ताने अपराधांशे स्थानाधिपति वरयातुलु पोलिस निलधारीन पिरिसाक राजुकारी कटयुत्तकट गोस नवत एमिन सिटियदी सैक कटयुतु त्रिरोध रथयक हंबा गोस परीक्षा कर तिबेनवा एम अवस्थावे त्रिरोध रथय परीक्षा कल उप पोलिस परीक्षक वरयकुगे अतिन सिय राजुकारी गिनियावी क्रियात्मक वी अति बवाई वार्ता वान्ने एम अवस्थावेदी त्रिरोध रथय सिटी पहलोस हेवरदी सिसुवेकुगे हिस बरपतल लेस तुआल लबा तिबेनवा पिस्तोले पातरम मेतिनिन गिया अपि अतनिन मेहाट आवा ඊට පස්සේ අපි එන මේ පොලිසිය එනවා දැකලා අපි මෙතන නවත්තලා ඊට පස්සේ මේ මොන පිහඩු බැල తీරිගිර බැලුවා ඊට පස්සේ නගින්න හදිද්දි මේ පොලිසිය ඇවිල්ලා බැස්සෙව්වා බස්සල ඊට පස්සේ මේ බහැලවත් එක ඊට පස්සේ බහැවල බහැපල එක ඊට පස්සේ සේරම් කට්ටිය බහැලා මේ අර අර මල්ලි හරිෂ් මල්ලි බහින් අන්තිමේට බහින් හිටි ඊට පස්සේ බහිනවත් එකම මෙතනින් ඇදලා මෙහෙම මේ බහැපල්ලේ කියලා මෙහෙම අඳ කරා ඊට පස්සේ එතකොට තමයි මේ පිස්ටල් එක මේ වෙඩිවැදීමෙන් බරපතල තුවාල ලැබූ සිසුවා මාතර රෝහලට කඩිනමින් ඇතුළත් කිරීමට කටයුතු කළ අතර ඔහු එවෙලේම කරාපිටිය රෝහලට මාරු කර යැවීමටයි රෝහල් බලධාරීන් කටයුතු කළේ කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ සිසුවා සත්කමකටද භාජනය කර තිබෙනවා වෛද්‍යවරුන් සඳහන් කළේ දරුවාගේ හිසෙහි සිදු වූ අධික රුධිර වහනය නැවැත්වීම සඳහා එම අවස්ථාවේදීම ශල්‍ය කර්මය සිදු කළ බවයි මෙලෙස වෙඩි වැදීමට ලක් වූයේ මාතර කටුවන් තුඩුව ප්‍රදේශයේ පදිංචි හරේෂ් හසංක නම් 15 හැවිරිදී පාසල් සිසුවෙක් මෙම සිදුවීමත් සමග ප්‍රදේශවාසීන් තිහගොඩ පොලිසිය අසලට පැමිණීමත් සමග එහි නොසන්සුන් තත්වයක් හටගත්තා එම අවස්ථාවේදී පොලිස් ජීප් රථයකටද හානි සිදු වුණා සිද්ධිය සැලවීමත් සමග දකුණු පළාත බහර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණද තිහකොඩ පොලිස් ස්ථානයට පැමිණ තිබෙනවා මේ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් අද පෙරවරුවේ අදාළ සිසුවා වෙඩි ප්‍රහාරයට ලක් වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂාවක්ද සිදු කර තිබෙනවා මෙම සිදුවීමට අදාළ ගිනිඅවිය මේ වනවිට පරීක්ෂණ කටයුතු සඳහා පොලිස් භාරයට ගෙන තිබෙනවා උප පොලිස් පරීක්ෂකවරයා ඊයේ රාත්‍රියේදීම අත්අඩංගුවට ගනු ලැබුවා මොහු වයස අවුරුදු 57ක දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ඔහුව රාජකාරී වැඩතහනමකට වහාම ලක් කරනු ලැබුවා අත්අඩංගුවටගත් උප පොලිස් පරීක්ෂකවරයා අද හඳුනා ගැනීමේ පෙරටුවකටද ඉදිරිපත් කර තිබෙන අතර ඔහු නොවැම්බර් 2 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ ටයිපටි දාන ඇතැම් මත්පැන් නිෂ්පාදකින්ද නීති විරෝධී මත්පැන් චාවාරමේ නිරත වන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටියේ පවසනවා ශ්‍රී ලංකා සුරාබදු නිලධාරීන්ගේ සංගමේ වාර්ෂික මහ සභා රැස්වීමට එක්වෙමින්
සුරාපත්ත නිසිලෙස රජයේ ආදායමට නොලැබෙන බවට චෝදනා රැසක් එල්ලවනවා. ඇතැම් බලවතුන් සහ නිලධාරීන්ගේ මැදිහත්වීමද ඊට හේතු වී ඇති බවටයි තොරතුරු අනාවරණය වන්නේ. මේ අතරද නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය රට තුළ විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඉන් රටටත් රටේ ජනතාවටත් බරපතල ගැටලු රැසක් නිර්මාණය වී අවසන්. මෙම නීති විරෝධී මත්පැන් ජාවාරම සරුවට සිදු කරන්නේ ඇතැම් දේශපාලඥීන්ගේ සහ බලවතුන්ගේද ආශිර්වාදය ඇති ගමේ කුඩේ සුළු වශයෙන් නිෂ්පාදනය කරන නීති විරෝධී මත්පැන් ගැන නොවේ මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ බලවතුන්ගේද සහය ඇතිව එතනෝල් කන්ටේනර් ගණන් ගෙන්වන තයිපටි දාන ඇතැම් මහ පරිමාණ සුරා නිෂ්පාදකයන් ගැනයි. ඔවුන්ද මේ නීති විරෝධී මත්පැන් ජාවාරමට සම්බන්ධ වී ඇති බවට පසුගියදා අනාවරණය වුණා. ඒ අනාවරණය සිදු කළේ රාජ්‍ය අමාත්‍ය රංජිත් සේබලාපිටියයි. ඒ ලංකා සුරා බදු නිලධාරීන්ගේ සංගමේ වාර්ෂික මහසභා රැස්වීමට මේ කර්මාන්තයත් එක්ක විවිධාකාර අභියෝග තිබුණා මේ කර්මාන්තයේ ආදායම හරියට හොයා ගන්නකොට අපිට මේ සුද්ධලත් බැරි වෙලා තියෙනවා. ඒ වගේම මේ නීත්‍යානුකූල මත්පැන් සහ නීත්‍යානුකූල නොවනෝ එන මත්පැන් කියන එක පිළිබඳ හැමදාමත් එදත් කතා කරලා තිබුණේ ඒක. මට හම්ුණා WHO එකේ වාර්තාවක්. ඒකේ තියෙනවා අපි 2004 ඉඳලා 2016 වෙනකොට අපේ රටේ සුරා කර්මාන්තය 95%කින් වර්ධනය වෙලා තියෙනවා කියලා. හැබැයි මේකේ නීත්‍යානුකූල පැත්තේ අයිතිවාසිකම 50%යි. 300%කින් වර්ධනය වුණා කියලා කියන්නේ නීත්‍යානුකූල නොවන මත්පැන්. මේ වර්ධනය වෙලා තියෙන්නේ අර කැලේ කොලේ බඩ වැටි තියෙන මේවා නෙමෙයි. ගහේ බඩු ඒවෑම නෙමෙයි මේ වර්ධනය වෙලා තියෙන්නේ. සමහර අවස්ථාවල මේ වර්ධනය බලපත්‍ර අරගෙන හොඳ ටයිපටි දාගෙන මේ නිෂ්පාදනය කරන අය තුළිනුත් වේගයෙන් මේක වර්ධනය වෙලා තියෙනවා. නීත්‍යානුකූල. මේ ඔක්කොම ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඒ අතරේ එහෙම අයත් මේ සමාජය තුළ ඉන්නවා. ලිට්‍රෝ ගෑස් හිඟයක් ඇතැයි විවිධ ප්‍රදේශවලින් වාර්තා වනවා. කොළඹ ඇතැම් ප්‍රදේශවලද ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් හිඟ බවයි වාර්තා වන්නේ. ගෑස්වල කිසිදු හිඟයක් නැති බව ලිට්‍රෝ සමාගම පවසනවා. මිලාඩු කිරීමට නියමිත බැවින් බොහෝ අලවිකරුවන් ලිට්‍රෝ ගෑස් ගබඩා කරගන්නේ දින දෙකකට පමණක් බවයි සමාගම සඳහන් කරන්නේ. ලෝක වෙළඳපොලේ ගෑස් මිලට සාපේක්ෂව මේ රට ලිට්‍රෝ ගෑස් මිල එළමෙන සතියේ සංශෝධනය වීමට නියමිතයි. ඒ හඳුන්වා දුන් මිල සූත්‍රයට අනුවයි. පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කළේ මහජනතාවට දැනෙන මුදලකින් එළමෙන සතියේ ලිට්‍රෝ ගෑස් මිල පහළ දමන බවයි. කෙසේ වෙතත් මේ වන විට කොළඹ ඇතැම් ප්‍රදේශවල ලිට්‍රෝ ගෑස් හිඟයක් ඇති බවට තොරතුරු වාර්තා වනවා. මේ දවස් තුනක් අතරක් නෑ බඩු. ගඩොල් 10ක් අතර වටේම ගැරකිලා ආවේ. නමුත් බඩු නෑ. මේ රාජගිරි ගියා, කොස්සොත්තේ ගියා, මේ බතරමුල්ලෙන් අයෙන් ආවිල මේ මාවලට ආවා. ගෑස් නෑ කොහොමද බඩ ඉඟයි. දැන් දවස් 3ක් විතර ඉඳලා ආවේ නෑ. ඉතින් මිනිස්සු ඕන තරම් ඇවිල්ලා හැරලා යනවා ගෑස් නැද්ද කියලා හලයි. එන දවසක් දන්නේත් නෑ තාම එහෙම කියලාත් නෑ. ගෑස් එකක් ගන්න ආවේ ආයි අපි යනවා. දවස් 3කින් නෑ. ගෑස් මොකුත් නෑ. සු ගොඩක් එනවා ඉතින් හැරලා යනවා. රාජගිරි ආඹකාන්දි එමතන්ට අයිඩිච් එකට ඔක්කොම ගිහිල්ලා තමයි මේට ආවේ. මෙතනත් නෑ. ගෑස් වැඩි කරනවා කියුවාම මිනිස්සු කවවල ලොරි ගණන් තියෙනවා. අඩු කරනවා කියලා ආරංචි කියලා පිටි ගම ගෑස් ගන්න. අඩු වෙනවා කියලා දන්නවනේ. ඉතින් ගේන්නේ නැහැ. අකින් පාඩුවයි කියලා නේද බලන්නේ. වැඩි කරනවා කියුවාම ලොරි 10ක් හරි ගන්න ගන්න. ගෑස් අලවිකරුවන් මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ගෑස් මොකෝ නැත්තේ? ඔය කියන කතාව අහන්න යන්න එපා තේරෙනවද? අපි තාම මේ පැත්තම ගෑස් දුන්නේ නැහැ. ඊයේ ගෑස් දුන්නා ඊයේ සියරක අපි ගෑස් බෙදලා. අද දවල්ටත් බඩු වෙනවා. බඩු තියෙන හොලද? ගෑස් වෙනවා. ගෑස් හිඟේ හමුවේ ප්‍රදේශයේ හෝටල් වලට බලපෑම් එල්ල වී තිබෙනවා. ගෑස් නැගින්නෙන් එන එනවා කියනවා. ඉතින් දවස් 3කට 4කට සැරයක් තමයි එන්නේ. නෑ ඉතින් දැන් අය සවුන්දලු එන්නේ. හෝටල් වල නම් ඉතින් මේ හරි අමාරුයි තමයි ඉතින් කරගන්න වැඩි දෙක සවුන්ද එනවා කියනවා අඟහරුවා දෙනවා කියනවා හැම දින කීවට ඉතින් සාම නෑ ඉතින්. මේ වෙලාවේ අපිටත් ගෑස් නෑ. 10 පොලකට ඉතර ගිහිල්ලා කොහොම හරි කරලා එක ගෑස් එකක් වගේ ගේනවා. ටීවිල් එකට ගියක් දෙනවා. ගෑස් එකක් වගේ ගියොත් එහෙම රුපියල් 4000 ගානක් දීලා ගෑස් එක ගන්න තව ටීවිල් එකට දා රුපියල් 5000 වයින ගෑස් එකට. ඉතින් ගෑමියා මොනසුරට කීයට දෙන්නද? මේ සම්බන්ධයෙන් අප සිදු කළ විමසීමකදී ලිට්‍රෝ සමාගම සඳහන් කළේ ගෑස් අලවිකරුවන් ගෑස් ගබඩා කරගන්නේ දින දෙකකට පමණක් බවත් කිසිදු ගෑස් සිඟයක් නැති බවයි. ජනතාවගේ අමාරුකම් විසඳීමට කළ හැකි සෑම දෙයක්ම සිදු කිරීමට රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. ඒ මහනුවර පැවති වැඩසටහනකට එක් වෙමින්
ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල කැන්වීමේ බහුආංශික ඒකාබද්ධ යාන්ත්‍රණයේ මහනුවර දිස්ත්‍රික් සම්මේලනය අද පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ආහාර හිඟයෙන් පෙළෙන පවුල් 24,667ක් සහ දරිද්‍රතාවයට මුහුණ දී ඇති ගැබිනි මව්වරුන් 2,836ක් මෙහිදී හඳුනාගෙන තිබුණා. ඔවුන්ට කඩිනමින් ආහාර සහ පෝෂණ ද්‍රව්‍ය ලබා දීම මෙහිදී තීරණය කර ඇත්තේ එම වැඩසටහනින් අනුතුරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. IMF සාකච්ඡාවල් බොහොම සාර්ථකව කෙරිලා අධ්‍යක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කරන වාර්තාවට සාකච්ඡාවල් නිමා වෙමින් පවතිනවා. ආයවැලේකනේ IMF එක ලෝක බැංකුව අපේ මිත්‍ර රටවල් දෙන ආධාර ඒ වැඩපිළිවෙළවල් අන්තර්ගතව තමයි ආයවැලේකනේ සකස් වෙලා රටට ඉදිරිපත් වෙන්නේ. යථාර්ථිකව මේ ප්‍රශ්නෙට සියලු දෙනා එකමුතුවෙන් මුහුණ දීලා මේ අරමුදය ජයගන්නට තමයි අපේ රජය ඔක්කොම එකතු වෙලා වැඩ කරන්නේ. ජනතාවගේ අමාරුකම් විසඳීමට අප කළ හැකි සෑම විසඳුම් මාර්ගයකටම කටයුතු කරනවා. නමුත් අසීමිතව බදු වැඩි වෙලා තියෙනවා. තවත් රජයේ ආදායම අඩු වීම තමයි මේකට මූලික ප්‍රශ්නේ. මෙතර වී අලවි මණ්ඩලයේ සතුව වී මෙට්‍රික් ටොන් 7070ක සංචිතයක් පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. රට තුළ ප්‍රමාණවත් වී තොග ඇති නිසා ඉදිරියේදී සහල් හිඟයක් ඇතිවන්නේ නැති බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. රුහුණු රට ගොවි සංවිධාන එකමුතුවත් අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. දැන් යූරියා කොට්ට ටික පටවගෙන නැවක් කරනකොට නැව පිළිගන්න ඒ පූජාව බාර ගන්න විශේෂ බාර අමතියා යන වරායට මුට්ට බාන මිනිස්සු ඉන්න වරායේ යූරියා කොට්ට ටික බාර ගන්න විලි ලැජ්ජයි මේ වරෙන් දැන් කියනවා අන්න යූරියා ටික ගෙනාවා මහ කන්නට අපි යූරියා දෙනවා දැන් මේ ගොයන් ගහ වර්ධනය වෙන්න මේකේ වීකරල් ටික අපිට නෙලා ගන්න යූරියා ගහෙන් කඳයි පත්‍රයි වර්ධනය වෙනවා ඒකේ නයිට්‍රජන් ටික ලැබෙනවා නයිට්‍රජන් සත්‍ය පොටෑස් ටික කොහෙන්ද ගහට එන්නේ මහින්ද වගේම යාචකීන්ට අත වේදිකාවට නගින්න පුළුවන් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවා. අයවැය බලලා කියවලා තමයි අපිට පුළුවන් පරද්දනවද දිනනවද කියලා කියන්න පුළුවන්. රාජ්‍ය සේවකයාගේ ඉඳලා බරපතල ප්‍රශ්නයක් ඉදී මේ බදුනම් සංශෝධනයක් අවශ්‍යමයි. ඉතින් ආර්ථික විශේෂඥයන් කියන විදිහට ඍජු බදු ක්‍රමය තමයි හොඳ. නමුත් මේ වක්‍ර බදු වැඩෙන් විශේෂයෙන්ම දුප්පත් මිනිහටත් ඉතාම අමාරු වෙනවා ආහාර තවත් ප්‍රශ්න ඇති වෙනවා ආණ්ඩුව යන ගමන සම්බන්ධයෙන් කොහොමද ඔබතුමා දැන් මොකද කරන්න ඉදිරියට ආණ්ඩුව යන ගමන පිළිබඳව ඉතින් රටේ ජනතාවගේ ප්‍රසාදයක් නැහැනේ ඉතින් ඒක නිසා ජනතාවගේ පැත්තේ තමයි අපි ඉන්නේ ඡන්දයක් ලබන අවුරුද්ද එනවයි කියලා කියනවා ඉතින් මොන ඡන්දයක් ආවත් අපි ඒකට සූදානම් වෙනවා තනිතනිය නෙවෙයි අපි විශේෂයෙන්ම සම්දානයක් විදියට තරඟ කරන්නේ අනිල් මාත් ජනාධිපතිතුමාගේ කොහොමද දැන් ඔබතුමා හිතන්නේ කොහොමද රට තිබුණ ඉතාම අමාරු තැනින් උඩට අරගෙන යම් සංසුන් තත්ත්වයක් රටේ ඇති වෙලා තිබෙනවා. අපේ පේන විදියට එතුමාට වැඩ කරන්න ඕට්ටුවේ පැත්තෙන් ලොකු බලපෑමක් තිබෙනවා. ඉතින් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. නැගිටින්න හදනවා මේ මොකෙන්ද දන්නේ නැහැ නැගිටින්න හදන්නේ. ඉතින් කොයි නැගිටිලිද ඒගොල්ලන්? දැන් මහින්ද මහත්තයා ඇවිල්ලා වේදිකාවේ නගිනවනේ. ඔව් ඒ වේදිකාවේ නගින්න ඕන කෙනෙකුට පුළුවන්. පාර්ලිමේ යාචකයෙකුටත් පුළුවන් වේදිකාවක් හදාගෙන නගින්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. වතු කම්කරුවන් වතු හිමිකරුවන් කිරීමට තම රජයක් යටතේ සැලසුම් සකස් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මේ රටේ ඩොලර් රුපියල ආර්ථිකය නිර්මාණය කිරීමේ වැදගත් පියවරක් වන්නේ හැමදාම කම්කරු තනතුරේ හිටපු අපේ වතු ප්‍රජාවට කුඩා තේවත්තක හිමිකාරත්වයක් ලබා දීලා මුඩු ඉඩම් තේවගාවට යොමු කරලා අපනයන ප්‍රවර්ධනය කරලා අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනයකට අපේ රජය අනිවාර්යයෙන්ම මුල පුරනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. කුඩා තේවත්තක හිමිකාරයෙක් කරනවායි කියලා මං එදා ප්‍රකාශ කරනකොට මට සමහරක hina වුණා. හැබැයි මේ මඩ ගහපු ඒ විවේචනය කරපු පොහොට්ටුකාරයෝ ටික එක්කහුවෙලා තමයි වතු ශේෂ්ත්‍රයේ ජනතාවගේ ජන ජීවිතය නරකාදියටම තල්ලු කරන්න දී මේ දුර්ධර්මන්ට ආදර්ශමත් නායකත්වයක් තුලින් අපි නුවරඑළිය දිස්ත්‍රික්කයේ අනාගතයේදී විශිෂ්ට සංවර්ධනයකට අපි යොමු කරනවා. ලෝකයේ රටවල් ශ්‍රී ලංකාව දෙස බලන්නේ වංචනිකින් සිටින ස්ථානයක් ලෙසයි. එම බැල්මෙන් මව්බිම බේරා ගැනීමට නම් හොරුන්ගේ පාලනය අවසන් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. මම මේ ළඟදී ඔය ඕස්ට්‍රේලියා තානාපතිතුමා හම්බුණා.
එතුමා මාව හම්බෙන්න කොට එතුමාට කුල වගේක් තියෙනවා. මම සාකච්ඡාකට මම දැක්ක එක කොලේක මගේ ඡායාරූපය තියෙනවා, මගේ නම තියෙනවා, ඉංග්‍රීසි භාෂාවෙන් විශාල ලියවිල්ලක් පෙර පිට දෙකක වගේ. ඒකේ තියෙන මොකක්ද? එතුමා එන්න කලින් Google එකට ගිහිල්ලා සර්ච් කරලා මගේ නම ගහලා මම කවුද, මගේ ඉතිහාසය මොකද්ද? ඒ ඔක්කොම අධ්‍යයනය කරලා තමයි එන්නේ. අපිත් එහෙමයි. රනිල් වික්‍රමසිංහ යනවා කොයි හරි. එතන හා ශ්‍රී ලංකාවේ ජනාධිපති වෙන රනිල් වික්‍රමසිංහ නේද? ඔක්කොටම කලින් කවුද කියලා බලන්න ඕන කියලා ගහනවා. ගහපු වෙටින මහ බැංකුවට වැඩේ දීලා කියලා. අද Google ගිහිල්ලා බලන්න. අද ගහලා මම රනිල් වික්‍රමසිංහ කියලා. අන්නේ නම් මහ බැංකුව මහා රොබරියගෙන. මන්ද කරන එක විහිළුවට අර කට්ටිල්ලලා තිබ්බා අර රජිනගේ මලගෙදර කිප්පු වෙලාවේ. එංගලන්තේ මහ බැංකුවට සීල් තිබ්බලු. මොරකාවක් දා. ලෝකේ ගනුදෙනු කරන්නේ එහෙම. දැන් ප්‍රසන්න රණතුංග අපේ නාගරික සංවර්ධන ඇමති ජනවා ගහලා බලනවා Google. ප්‍රසන්න රණතුංග එනවා අවුරුදු 4කට ඇඟ බැඳලා. අත්තිටු සිර දඬුවා. ඊළඟ කෝටි දෙකමාරක දඩයක් ගහලා මම හිතන ලංකාවේ මේ දශක කීපයකට මම දන්නේ මෑත කාලේ මට දැකලම අහලම නැහැ කෝටි දෙකමාරක් ප්‍රසන්න රණතුංගට දඩ ගෙව්වා ලක්ෂ 20ක වන්දියක් ගහලා පිළිගැනීම කොහොම වෙන්නේ ආ ඕගොල්ලගේ නගර සංවර්ධනය කරන්න මම එන්නම් කියන්නේ කවුරුවත් කවුරුවත් එන්නේ ලෝකෙ මොනවද අපේ රටගෙන කියවෙන්නේ මේ මෑතකදී ලෝක බැංකුවෙන් පොහොර ගේන්න ණයක් දුන්නා ණයක් දෙන ගමන් ලෝක බැංකුව කියනවා අපි ඕගොල්ලන්ට පොහොර ගේන්න ණයක් දෙනවා හැබැයි ඕගොල්ලෝ සුවර්ණ හොරකම් කරනවාද කියලා බලන්න කට්ටියකුත් වෙනවා ඔන්න ලෝකෙ අපි කියන කියවෙන විදිය ඒ නිසා අපි මේ රට හදන්න ලංකාවේ ප්‍රතිරූපය ඉතිහාසය අපිට තිබුණා හා සමාන ලෙස සහ සමහර විට ඊටත් වැඩියෙන් ලෝක ඉදිරිපිට බැබළෙන ප්‍රතිරූපයක් අපි හදනවා මේ රටේ. තවත් වත් කිහිපයක් කෙටියෙන්. ඉසුරු වීරසිංහ මුදලි අධ්‍යක්ෂණින් සහ චතු පෙරේරාගේ නිෂ්පාදනයෙන් නිර්මාණය වුණු නිමි චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගියදා කොළඹ වන් ගෝල් ෆේස් හීඩ් PVR සිනමා ශාලාවේදී පැවැත්ුණා. මෙම අවස්ථාවට සිනමා ශාස්ත්‍රයට සම්බන්ධ ප්‍රවීණයින් කලාකරුවන් මෙන්ම මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. වෘත්තීන් ගුරුවරයෙකු වූ තරුණෙක් වටා ගෙතෙන මෙම චිත්‍රපටය සඳහා රොෂන් රණවන, කවින්ක පෙරේරා සහ රශිපබල් සංදීපනී ඇතුළු ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන් රසක් මීට රංගන සියදායකත්වයේ ලබා දී තිබෙනවා. පටි කොළඹට යන්න ඕනේ මාත්‍යා. මගෙත් එක්ක ඇවිල්ලා ඕන නම් කොළඹින් බහින්න පුළුවන්. ඔයාට අවුලක් නැත්තම්. ඒ කියන්නේ යාළුවෝ. නෑ එහෙම නෙමෙයි. ඒ තදා තමයි මට ඉස්සෙල්ලාම ආදරේ කියන හැඟීම දැනුනේ. කිසිම කිසිවක් නිතරේ වේ නැති ප්‍රදේශ රසකම ත්‍රිරෝදරත යතුරුපැදි සහ ජංගම දුරකතන සොරකම් කළ පුත්කලෙන් තිදෙනකු පසුගියදා අත්තරංකුටගෙන තිබෙනවා. ඒ පින්නවත්ත පොලිසිය සිදු කළ වැටලීමකදී. සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයේ මිනිමාවට පත්වනවා ඔබට සෝදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.